රංජන් රාමනායක අපේ හිතවතා අපේ මිත්‍රයා ඒ වගේම අපේ සටන් සගයා වර්තමානයේ දේශපාලන හිරකරුවෙක් වෙලා ඉන්න එතුමට සෙත්පතා එතුමා වෙනුවෙන් දිව්‍ය පූජාවක් ඒකට මේ ප්‍රදේශයේ දේශපාලකණින් හිතවතුන් මිත්‍රයන් ඥාතීන් සම්බන්ධ වුණා විශේෂයෙන්ම එතුමා මේ රටේ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් පෙනී හිටපු ඒ වගේම අසාධාරණ වෙනුවෙන් කෙලින් කතා කරපු ජනනායකෙක් අපි නීතියට ගරු කරන පිරිස් නමුත් එතුමා අද මේ ආකාරයේ සිරගත වෙලා සිටින එක පිළිබඳව අපි කනගාටු වෙනවා අපි රජයෙන් දිගින් දිගට මිල්ලීම් කළා එතුමා නිදහස් කරන්න කියලා ඒ වගේම අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීම් කරා එතුමා නිදහස් කරන්න කියලා නමුත් අපිට පේනවා හැඟෙනවා අද වෙන විට ජනාධිපතිතුමාටවත් රජයටවත් මේ ගැන හැඟීමක් දැනීමක් නැහැ කියලා ඒ නිසා අපි විශ්වාස කරනවා අපි විශ්වාස කරන දෙවියන්ගෙන් ඉල්ලීම් කරා විශේෂයෙන්ම රංජන් රාමනායක මැතිතුමාට යුක්තිය හා සාධාරණත්වයේ ඉෂ්ට වේවා කියන ප්‍රාර්ථනාව නඩු පවරපු අය විශේෂයෙන්ම මහාධිකරණ වල නඩු පවරපු අය ඒ වගේම මේ වංචා දූෂණ පිළිබඳව නඩු පවරපු අය මේ අය නිදහස් වෙනවා හැබැයි රංජන් රාමනායක මැතිතුමා තාමත් සිරේ සිටිනවා ඉතින් ඒ පිළිබඳව අපි කනගාටු වෙනවා අයවැයෙන් මිනිසුන් ලැබිච්ච දෙයක් නැහැ ලැබිච්ච දේවලුත් කප්පාදු කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා අයවැයක් එනකොට රටේ ජනතාව බලාපොරොත්තු ගණනාවක් තියාගෙන සිටිනවා බාණ්ඩ මිල අඩුවේ බදු මිල අඩුවේ ඒ වගේම ව්‍යාපාර කරන්න හොඳ අවස්ථාවක් ලැබෙයි කියලා. නමුත් අද පැහැදිලිව පේන්න තියෙන කාරණයක් තමයි එහෙම දෙයක් සිදු වෙන්නේ නැහැ. අද රටේ ජනතාවට දීලා තියෙන වරදාන වරප්‍රසාද සහ පහසුකම් අහෝසි කරලා ඒ වගේම මේ රටේ ජනතාවට බදු බරින් සහිත රජයක් බවට මේ රජය අද පත් වෙලා තිනවා අයවැයත් එවැනි අයවැයක් බවට පත් වෙලා තිනවා සම්පූර්ණයෙන්ම අවෝසි කරත් අපිට ප්‍රශ්නයක් නැහැ අපි ඔය සොච්චන් මුදල් බලාපොරොත්තුෙන් දේශපාලන කරන අය නෙමෙයි අපිට ව්‍යාපාර තිනවා සහ අපිට ජීවත් වෙන්න පුළුවන් හොඳ ආදායම් මාර්ග තියෙනවා ඒක නිසා ඕක සම්පූර්ණයෙන්ම අවෝසි කරා නම් තමයි හොඳ මුතු රාජවල කියන්නේ ඉතාමත් පරිසර සංවේදී කලාපයක් ඒ නිසා අපි මුතුරාජ වෙලා ආරක්ෂා කිරීම සඳහා ඍජුව කැප වෙනවා. නෑ මං හිතන්නේ දැන් මෙහෙමයි දැන් මේ ආණ්ඩුවට මුදල් නෑනේ. දැන් හැමදේම නීතිගත කරන්න හදන්නේ. ඉතින් මුදල් නැති නිසා හැමදේම නීතිගත කරලා සල්ලි හම්බ කරන්න හදන්නේ. ඉතින් හෙට අනිද්දාට කිව්වොත් කුඩු විකිණීමත් නීතිගත කරනවා කියලා ඒකට අපි පුදුම වෙන්නේ නෑ. ඉතින් අපි රටේ ජනතාවට කියනවා ඉදිරියේදී එන මැතිවරණයකදී ඔබේ පිළිතුර මේ අයට ලබා දෙන්න කියන එක තමයි අපිට කියන්න තියෙන එක මිල්ලි මොකද 69 ලක්ෂයක් මේ ආණ්ඩුව පත් කරා. දැන් පත් කරපු 69 ලක්ෂය තමයි ওই ආණ්ඩුවේ ඉන්න മന്ത്രിවරු නියෝජනය කරන්නේ. ඒ නියෝජනය කරන മന്ത്രിවරු තමයි ওই කතා කියන්නේ.